आई वो वंदुवे पुते मिथिक दवस मंग उबे हम उटे आवे व्याकरण पाठ अंकेर देने अदम हम सुधाना वाने उबके सिंगल भाषा वहाँ साहित्य पुते साहित्य पाठ मा केर देना है इतामाई दोलसन पाठ में बने कुरहान निसिमुअ खलवर बाला लाखे न पाठ में विविध उर्ते इन वाले नियलिच अपे गैमी आगे कांडुला वेदनाव सुसुम दुख सितर नैगिच अव्याज हैंगी තාලානුරූපව ගායනා කරන්නට මේ ගැමියා සමතෙක් වුණා. ඒ අනුව බිහිවෙච්ච ජන කවි වර්ග රාශිය අප අතරේ තියෙනවා. ඉන් කීපයක් මම ඔබට මතක් කරන්නම්. පැල් කවි, උරු පාරු, ගැල් ඒ කියන්නේ කරත්ත කවි, පතල් කවි, පන් ගොයම්, දීවර, බබර කැපීම, නෙළුම් කවි සහ කුරක්කම් කවි ආදී වශයෙන් ගොඩාක් අපේ ජන කවි අපිට දකින්නට තියෙනවා. ඉතින් අපේ පාඩමට प्रस्तुत प्रधान प्रधान සුබ නැකතකට අනුම වල් කෙටීම ආරම්භ කරනවා. කැලෑවේ එල්පෙලි කරලා විශාල ගස් තියෙනවා නම් ඒව උගුල්ලලා දාලා බිමට හෙලලා දින කීපයක් යනකොට මේ කපා ඉවත් කරපු කොටස් ටික වේලෙනවා. හොඳට වේලුණාට පස්සේ ඔහු ඊළඟට මේකට ගිනි තියනවා. ඉතින් ගිනි තියන්නත් කලින් අපේ ගොවියා බොහොම කාරුණික හදවතක් තිබිච්ච කෙනෙක්. සදා සිපාව මේ නින්නට හුවෙලා මිය යන්න පුළුවන් නිසා ගොවිය කෑ ගහලා කියනවා අනේ සදා සිපාවනේ වපුරන්නට ගොවිය දන්නවා තම නොබෝ දවසකින් අක්වැස්ස වහිනවා කියලා. දුර පුතලා දන්නවනේ අක්වැස්ස කියන්නේ මොකක්ද කියලා. මේ නව දැලි හේන ගිනි දිබට පස්සේ පළමුවෙන්ම වහින වැස්සට තමයි අපි අක්වැස්ස කියලා කියන්නේ. ඉතින් මේ අක්වැස්ස මෝද වීගෙන එනකොට අහසේ කළු පාට වෙහි වලාකුළු දකින්නවා ගොවිය. මේ වෙහි වලාකුළු දකින්නකොට ගොවිය මොකද කරන්නේ? ඔහු දන්නවා තව දවස් දෙක තුනකින් වැස්සක් වහිනවා කියලා. ඒ නිසා ගොවිය තමන්ගේ මේ කුරක්කන් बीज व्यापरी में सिद्ध करना इधर पास से आप वैसे बहला अपूर्व वटे में पहले पत्ते इलेट मातूला आए ना इधर में पहले पत्ते सीटन अस्से ने नीलागे ने गिट्टा गाने काम में गोविया टक इला कर सिद्ध देने वां निधि वार्जित वम में कुरा कान है ना आरक्षा कर गाने टे कामिंदा आरक्षा कर गाने नोने में कहलाए අලියා ඇවිල්ලා රාත්‍රියේදී මුළු හේනම විනාශ කරලා දාන්න පුළුවන්. ඒ වගේම තමයි රංචු පිටින් එන ඌරෝ. දහවල් කාලෙට නම් කුරුල්ලෝ. අපි කියනවා සකලයෝ කියලා. ඉතින් ගොවියට සිද්ධ වෙනවා ටක්ක බැඳලා රාත්‍රියේදී නම් ගිනි මැල ගහන මේ සතා සිම්පාවව එළවලා දාන්නට. ඒ සඳහා මේ ගොවියා ගොඩාක් දුක් දෝමනස්යන් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් මේ දුක් වේදනාවන් තමයි අපේ කුරක්කන් කවි වලින් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් මේ පුතේ ඔබට නිර්දිෂ්ට කොටසෙහි තියෙන කුරක්කම් කවි අපි එකින් එක විමසලා බලමු. පළමුවෙන්ම ඔයගොල්ලෝ මේ පළවෙනි කවිය අපූර්ව රස විඳින්නකෝ. දුරුතු මහේදී කැලට Thank you.
जनकव्यट अपूर नादमालाबुना ओहूता लसनट मे जनकवि गायना कर शिवपद आकृति तम अपे जनकव्य आकृति मे लक्षण एक पेली हतरक एलिसमे रखन विधि अट लसनट ओगे हंगी मो गायना कर दी कवि के दुड़ी तम गोल्य कैगेटे आने अरे मैं पेर सदहां कल पारधि तमंट वगाव सदा सुस भीम कड़ा तोरागा इट पास मसर गत करलाशाल वनांतरे तम तोरकत भीम को शुद्ध पवित्र करण विशाल गस्तेरला गिनीतीयलास उदान करोट मसर यानी मे वगाव शुद्ध कर भीम कड़ शुद्ध कर इट पास मेदि मसदी तमाय मे कपू वालिक गिनीतिया ंगेला වැසදියා වඩලා තමයි දුවේ පුතේ ගොවියා කුරහන් ටික ඉස්සේ අද වගේ පුතේ කාර්යබුණ දෙපාර්තමේන්තුවෙන් කිව්වේ නෑ හෙට වහිනවා ලබන සතියේ වහිනවා කියලා. නමුත් අපේ ගොවියට පරිසරයත් එක්ක ජීවත් වෙලා අපූර්ව ඥාණයක් තිබුණා ඉදිරියට වෙන දේවල් පිළිබඳව නිමිති කියන්නට. ඉතින් මේ වැසදියා ඔහු තේරුම් ගත්තේ මේ අහසේ නගින කළු පාට වෙහි වලාකුළු දිහා බලලා. ඔබට පේනවා දුවේ පුතේ මේ කවිපන්තිය දැක්කහම අග ලස්සනට එලි වැඩ රැකලා තියෙනවා. වැදිලා කොටලා තබාලා බලාලා කියලා බොහොම ලස්සනට එනි සමේ රකින්නට අපේ ජන කවියට හැකියාව තිබුණා. ඒ වගේම තමයි බොහොම සරල බස්වරක් තමයි අපේ ජන කවිය තමන්ගේ පදමාලාවට තෝරගත්තේ. තමන්ගේ හැඟීම් අව්‍යාජව ඉදිරිපත් කිරීම මේ ජන කවියගේ තිබ්බ සුවිශේෂ ලක්ෂණය. එහෙනම් දුවේ පුතේ මේ පළමු කවියෙන් ප්‍රධාන කාරණා තුනක් අපිට අවධාරණය කරනවා. පළවෙනි දේ තමයි බිම්කඩක් තෝරා ගැනීම. එක කරන්නේ දුරුතු මාසෙදි ඊළඟට කරන්නේ කැලේ වල් කෙටීම. ඒකට මාසයක් විතර ගත කරනවා. ඊට පස්සේ කැලේ ගිනි තියලා කුරක්කන් බීජ ඉසීම සිද්ධ කරනවා. එහෙනම් මේ ආකාරයට ප්‍රධාන කාරණා තුනක් අපිට මේ පළමු කම්පන්තිය තුළදී හඳුනා ගන්නට පුළුවන්. හෙල්ලෙන්ට කවි नील पाट लेस तमाय
දැකලා තිබුණේ. ඉතින් බලන්න දුවේ පුතේ මේ කවිය බොහෝම අපූර්වට අපේ ජන කවිය කියනවා කුරක්කන් ගොවියට මීළඟට තියෙන කරදරය පිළිබඳව. කවිය පොතපත කියවලා දැනුම ලබා ගත්ත උගතෙක් නොවුනට බොහොම අපූර්වට මුල සහ අග එළිවට රකිමින් මේ පද අතර ගලපලා තියෙන හැටි. දැන් බලන්න මුල තියෙනවා එල්ල කොල්ල ගොල්ල නිල්ල කියලා ලස්සනට අපූර්වට එල්සා මේ රකිමින්. අගදී බලන්නකො බොහොම හැමදාම බැලුවාම යනාදී විදිහට එළිවට නැකලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි බොහොම ලස්සනට මේ කටවහර භාවිතා කරමින් භාවපූර්ණ පදමාලාවක් භාවිතා කරන්නට අපේ කවියා සමත් වෙලා තියෙන හැටි අපිට මේ කවියෙන් පැහැදිලි වෙනවා. ඒකයි කියන්නේ මා කී දේ දෙයියනි බොරුවක්ම නැති දෙවියනි මම මේ කියන්නේ ඇත්තමයි බිම එළි වුණොත් කණු මදු බොහොම ළඟ ඇති මේ දුවේ පුතේ කණු මදු කියලා කියන්නේ ඔබ දන්නවා මං කිව්වා ගොවියා හේනට ගිහිල්ලා මේ හේනේ තියෙන කැලෑවේ තියෙන විශාල ගස් කොළන් බිම දාලා ගිනි තියනවනේ ගිනි තිබට පස්සේ සමහර ගස්වල මුල් තියා තැන් තැන් පිලිස්සෙන්නේ නැතුව මේ පිලිස්සෙන්නේ නැතිව ඉතිරි වෙච්ච දඬුවලට තමයි දුවේ පුතේ කණු මදු කියලා කියන්නේ. ඉතින් ගොවියා මේ හේන පුරුසල දැම්මට පස්සේ තනින් තන ඉදිරි වෙච්ච මේ කණු මදු දැක්කම ගොවියාගේ හිතට ගොඩාක් දුක හිතෙනවා. ගොඩාක් විහිස මහන්සි වෙලානේ ගොවියා මේ කාර්ය කළේ. තවත් උහුට වැඩ ඉතිරි වෙනවනේ. මේ කණු මදු ටික බොහොම අමාරුවෙන් උගුල්ලලා ඉවත් කරන්නට ගොවියට සිද්ධ වෙනවා. ඒ වගේම බොහොම අමාරුවෙන් මේ වපුරපු අස්සැන්න ටික ටික පුවදගෙන එනකොට දුවේ පුතේ මේකට විනාශ කරන්නට එනවා කැලේ ඉන්න වන සතුන්. ඉතින් ඇහැට වෙහෙසක් ඇතිව රැතුන් යාමේ නිදි වර්ජිතව ගොවියට සිද්ධ වෙනවා හේනේ පැලට වෙලා පැල් රකින්නට. මේ වැඩි වශයෙන්ම හේනට වන සතුන් එන්නේ ගොබ කළු වෙලා මේ කුරහන් වලට කිරි වැදෙන කාලෙට. ඒ කියන්නේ දුබුරු පාටට වෙලා මේ දර්ශනේ ඔබට පේනවා මේ කුරක්කන් වල ලස්සනට දුබුරු පාටට පිළිදලා තියෙන කුරක්කන්. ඉතින් ඔබ කන්න එන මේ සතා සිව්පා වගේ හේන දැක ගන්නට ගොවියා නොමිති දාදුක් විඳිනවා. සුරුක්කන් කියලා කියන්නේ අතිශය කඩුක ජීවන අත්දැකීම් කියන එකයි. රාත්‍රියට නිදි වරාගෙන මදුරුව තලමින් තනියෙන් නේද තමන්ගේ අඹදරුවෝ පැල්කොටේ ඉඳ ඇද්දි කැලේ මැද්දේ ගහක් උඩට වෙලා සීතලේ ගෙහි ගෙහි පාළුවෙන් කාන්සියෙන් ඔහු ගෙවන මේ ජීවිතය බලන්න කොතරම් කඩුකද කියලා. නිදා ගන්නත් බෑ ඇහැරිලාම ඉන්න ඕනේ. මොකද හේනට එනවා රංචු පිටින් ඌරෝ ඇවිල්ලා වටපිට සක්මන් කරනවා. ඒ කියන්නේ හිට මෙහෙට ඇවිදිනවා. ඇවිදලා නිකන් ඉන්නෙත් නෑ මේගොල්ලෝ. මොකද කරන්නේ? මේ කුරක්කන් හේන වනසන්ට ඇහින්නේ. ආහාරයට ගන්නට ඇහින්නේ. ඉතින් දැන් කුරක්කන් හේන වට කරලා ගොවියා අපුරු වැටක් බඳලා තියෙනවා.
හැබැයි මේ වැටට උඩින් මාලක්කම් අල්ලනවා කවුද ඌරෝ මාලක්කම් කියලා කියන්නේ දුවේ පුතේ ඔබ දන්නව නර්තන සම්ප්‍රදායන් වල තියෙන කරණම් ගැසීම නැට්ටෝ කරණම් ගහනවා ඒ වගේ මේ ඌර වැටට උඩින් කරණම් ගහලා ඇවිල්ලා මේ කුරක්කම් හේන විනාශ කරලා දානවා ඉතින් ගෝවියා දුක් වෙනවා අපෝයි මගේ කිරිවදිනා කුරක්කන් කියලා. ඉතින් බලන්න දුවේ පුතේ අපෝයි අනේ කියලා. මේ ගෝවියාගේ හිතට දැනිච්ච හැඟීම ඒ ආකාරයෙන්ම අව්‍යාජව ප්‍රකාශ කරන්නට අපේ ගෑ ගෝවියා නැත්තම් ජන කවියා සමත් වෙලා තියෙන ආකාරය ඉතාම අපූර්වයි. දැන් මේ කවිය ගත්තා මේකෙත් අග එලිවට මනාව ගලපමින් සුරුක්කන් සක්මන් මලක්කන් කුරක්කන් යන ආදී විදියට ඉතා අපූර්වට තමන්ගේ අදහස් ටික ප්‍රකාශ කරන්නට ජන කවියා සමත් වෙලා තියෙනවා. औषधीय पानिया बड़गिन्न नैतिक औषधिया
පුරක් කටෝටි හදනවා කලප හදනවා හැලප පිට්ටු ඉන්දියාප්ප විවිධ කෑම වර්ග හදන්නට අපේ ගැමි ජනතාව මේ කුරක්කන් පාවිච්චි කරා මොකද ඔහු දන්නවා වර්තමානයේ තියෙන ගොඩාක් මේ බො නොවන රෝගවලට හේතුව තමයි මේ ඖෂධීය ආහාර අපි ආහාරයෙන් නොගන්න එක ඉතින් දියවැඩියා වගේ රෝගයන් වලට බොහෝම ඖෂධයක් තමයි මේ කුරක්කන් කියලා කියන්නේ ඉතින් මේ ජන කවිය කියනවා අවසාන පදයේදී බඩගින්නට ඖෂධයක කුරක්කන් කියලා ඉතින් සුබුරුදු පරිදිම එළිවැට අපූර්වට ගලපමින් ශබ්ද මාධූර්ය ඇති කරමින් බොහෝම ලස්සනට මේ ජන කවිය නිර්මාණය වෙලා තියෙනවා විවාහ ක්‍රමය තුල මේ නෑ නමස්සිනා විවාහය කියන එක බොහොම ජනප්‍රිය විවාහ ක්‍රමයක්නේ. ඉතින් තමන්ගේ ඇවැස්ස නෑනට තමයි ආරාධනා කරන්නේ. තමන්ගේ මේ මහන්සිය පාළුව මකන්නටත් එක්ක අස්වැන්න නෙලන්නට එන්න කියලා. ඉතින් මේ ඉපනැල්ලේ ස්වභාවය సౌందර්යය මතු කරමින් නෑනත් එක්ක කුරහන් කපන්න කවියා සැදී පැහැදී ඉන්නවා. ඉතින් මේ ආකාරයට බොහොම අපූර්වට ජන කවියා තමන්ගේ හිතේ තියෙන වේදනාවල් දුක දෝමනස්යන් සියල්ල මේ පද හතරකට ගලපා ගන්නට සමත් වෙලා තියෙනවා. එපෙති දෙපෙති රාත්‍රියේදී වර්ජිතව දුක වේදනාවන් උසුලලා තමයි
මේ ප්‍රතිඵලය තමන්ට ලැබුණේ මොනවා කරන්නද? ඉතින් ගොවියා කල්පනා කරනවා අනේ මෙච්චර මහන්සි වෙච්ච මට මගේ හේනට මෙහිම වෙන්න කවුද නපුරක් කළේ? නරකන් කියලා කියන්නේ ඒකයි. වැස්සවලාහක දිව්‍ය වෙන්න ඇති, නැත්නම් කවුරු හරි දෙවි කෙනෙක් දෝ කියලා ගොවියා හිතනවා ඇති. මොකද ඒ කාලේ මිනිස්සු සුභාදහමට දේවත්වයලා සැලකුවානේ. නේද? එහෙමත් නැත්නම් අපි කියනවා කාගේ හරි ඇස්වහ කටවහක් බැඳිලාද දන්නේ නැහැ කියලා. ගොවියා ඒ වගේ දේවලුත් විශ්වාස කරා. කෙසේ හෝ මේ ගොවියාගේ අස්වැන්න නම් මෙදා පාර සරු වෙලා නැහැ. ඉතින් මොනවා කරන්නද? ඒ වුණාට තමන්ගේ අමුදරුවන් පෝෂණය කරන්න, තමන්ගේ කුසගින්න නිවා ගන්නට මේ තියෙන කුරක් කණ්ඩිකවත් කපලා ගෙට ගන්න ඕනේ. ඒක නිසා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. කපා ගනිමු එක පෙත්තේ කුරක් කන් කියලා කවියා තමන්ගේ වේදනාව මේ පද හතරට ගලපලා තියෙන අපූර්ව බලන්න. එසේනම් දුවේ පුතේ, ඔබගේ සාහිත්‍ය පොතේ ඔබට නිර්දිෂ්ඨිත කවි පන්ති 8ම අපි සාකච්ඡා කරලා ඉවරයි. දැන් ඔබට පේනවා ඇති අපේ ගැමියා, එමත් නැත්නම් අපේ ජන කවියා කොයිතරම් දක්ෂයෙක්ද මේ ජන කවි නිර්මාණය කරන්නට කියලා. හැබැයි ඔබ පොතපත දැනුම ළඟපු උගතෙක් නොවනට බලන්නකො කොයිතරම් අපූර්වට ධ්වනි පූර්ණ භාෂාවක් යොදා ගනිමින් ව්‍යංග්‍යාර්ථ මතු කරමින් මුල අග එළිවැට රකිමින් සිල්පද ආකෘතියෙන් මේ කවි රචනා කරලා තියෙනවද කියලා මං හිතනවා. මේ පුතේ ඔබට ඔබට ලස්සන විචාරයක් ලියන්නට මේ කවි පන්ති වල අර්ථය හොඳට දැන් වැටහෙනවා ඇති කියලා. එසේනම් වෙනත් දවසක සාහිත්‍ය පාඩමකින් නැවත හමුවන බලාපොරොත්තු වෙමින් මම ඔබගෙන් සමුගෙන යනවා. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.